දීපා මිල්ටන් සරත් දසනායක 1942 අගෝස්තු මාස 13 වෙනි දින මොරටුව කටුකුරුන්දීදී උපත ලැබිය. දොන් ධර්මපාල දසනායක වූ ඔහුගේ පියා වෙළඳ ව්‍යාපාරිකෙක් වූ අතර මව වූ මනලගේ පොඩි නෝනා පේරිස් ගුරුවරියක වූ අය. පිරිමි දරුවන් සිව් දිනකකින් හා ගැහණු දරුවන් දෙදෙනෙකුගින් යුත් පවුලක ඔහු දෙවෙනියා විය. තම මව ගුරුවරියක සිටි නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයෙන් පාසල් දිවිය ඇරඹි සරත් ජායල නිවන්දකම විද්‍යාලය ලක්ෂපතියේ ශික්ෂදාන විද්‍යාලය හුණුමුල්ල මැදි විද්‍යාලින්ද ප්‍රාථමික අධ්‍යාපනය ලබා හොරණ දුන් පේද්‍රිස් විද්‍යාලෙන් 1957 දී ජේෂ්ඨ පොදු සහතික පත්‍ර විභාගයේ සමත් විය. කුඩා කල පටන් ඉගෙනීමේහි දක්ෂීකු නොවු ඔහු ඇතැම් විට පන්තියේ අන්තිමයාද විය. නමුත් ඔහුම සිතන විදිහට ජේෂ්ඨ පොදු සහතික පත්‍ර විභාගයේ සමත් වීම ඔහුගේ පිනට සිදු වූවකි. පෞලේ ආර්ථික දුෂ්කරතා නිසා වැඩිදුර අධ්‍යාපනයට ඔහුගේ කැමැත්තක් නොවිය. කෙසේ හෝ රැකියාවක් සොයා ගැනීම ඔහුගේ අරමුණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගරාජයක මෙකැනික්වරයෙකු ලෙසත් රේඩියෝ අලුත් වැඩියා කරන්නෙකු ලෙසත් පුහුණු වීමට පෙළඹුණද ඒවා පරිසමාප්ත කිරීමට ඔහු සමත් නොවිය. පසුව ලඝු ලේඛනය හා යතුරු ලියන ඉගෙනීමට යොමුවද සම්පූර්ණයෙන් ඉගෙනීමට හේ අසමත් විය. ඉන්පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාගයට පෙනී සිටි ඔහු ඉන් සමත්ව එහි රාජකාරි භාර ගැනීමට කොළඹට ආවේය. මහා භාණ්ඩාගාරයේ පිටුපස පිහිටි එම කාර්යාලයට පිවිසි ඔහුට එම ස්ථානයේ සිටි නිලධාරියා කීවේ මේ රැකියාව ළමයට හරියන්නේ නැහැ ගිහින් ඉගෙන ගන්න කියාය. අපේක්ෂාවන් යලිත් භංග විය. ඔහු යලිත් සුපුරුදු ජීවිතයක් ගත කරන්නට විය. එවක ඔවුන් පදිංචිව සිටියේ හොරණ ශ්‍රීපාලිය ආසන්නයේ. ශ්‍රීපාලියේ නිතර සංගීත පන්ති හා නර්තන පන්ති මුද්‍රා නාට්‍යද පැවැත්විණි. දිනේ 1959 ඔක්තෝබර් 8 වෙනිදායි මෙතෙක් කලක් දෛවය ඔහුට සරදම් කරමින් අසමත් වීමම ජීවිතය අරා සිටියද ඔහුට එදින විශේෂ විය. සංගීතයේ ඉගෙනීමට මුල්වරට ඔහුට ආශාවක් උපන්නේ එදිනය. බුලත් අතක්ද රැගෙන බයිසිකලයට නැගී ඔහු ශ්‍රීපාලියට ගියේය. අවාසනාවක මහත එදින ශ්‍රීපාලියේ සුපුරුදු පන්ති නොපැවැත්වෙන දිනයකි. ඔහුගේ දෛවය යලිත් සරදම් සිනා පැවේය. ඔහු යලිත් විස්සූපවිය. බිරිඳා සංගීතයේ පන්ති පවත්වන හේවගේ ප්‍රේමදාස සහ නර්තනයේ පන්ති පැවැත් වූ වීරසේන ගුණතිලක මහතා මේ කුලුගැටයාගෙන් කරුණු විමසීය. එසේම එදින පන්ති නොපැවැත්වෙන හේතුද ඔහුට කීවේය. එදින ඔවුන්ගේ සංගීත ගුරුවරයා වූ එඩ්වින් සමර්දිවාකර මහතාගේ ආදාහනී පැවැත්වෙන දිනයයි. එබැවින් ඊට ගරු කිරීමක් ලෙස පන්ති නොපැවැත්විය. සරත් ආපසු හැරී යන්නට විය. ගේට්ටුව ළඟදී ඔහුට යලිත් අත්පොල සන්හඬක් ඇසින. යලිත් හැරී ඔහු ශ්‍රීපාලීට පැමිණියේය. අපි ගුරුවරයාට කරන ගරු කිරීමක් විදිහට අද අපි ওই දරුවව බඳවා ගන්නම්. හොඳ සංගීතඥයෙක් තමයි අද දවසේ අපට අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ වෙනුවට ওই දරුවව බඳවා ගන්නම්. ඒ වෙනුවට හොඳ දක්ෂෙක් අපි හදා ගන්නත් ඕනේ. ගුරුවරුන් දෙදෙනා සරත්ට පැවසීය. ඉන් එක් පිටිව සරත් කැටුව සංගීත කාමරේ වෙත ගිහී හේවගේ මහතා ඉගෙන ගන්න කැමැති සංගීත භාණ්ඩ කුමක්දයි විමසීය. සංගීතයේ නැමැති පොදු වින්දන මාධ්‍යට රුචි වූද සංගීත භාණ්ඩයන්ට වෙන්වෙන් වශයෙන් ඇලුම් කිරීමට ඔහු දැන සිටියේ නැත. ඒවායේ නම්වත් හරි හැටි ඔහු නොදැන සිටියේය. එතන තිබූ ලොකුම සංගීත භාණ්ඩය පෙන්වා අන්න අර ගෙඩිය තියෙන එක වයන්න කැමැති බව ඔහු පැවසීය. ඒට කියන නම සිතාරය බව ඔහු දැනගත්තේ එවිටය. මිස්රාෆේ ඔහුගේ ඇඟිල්ලට දෙමූ ගුරුවරයා සිතාර් වාදනයේ මුල් පාඩම කියා දුන්නේය. ඉතින් පටන් සරත් දසනායක දිනකට පැය 8ක් අවම වශයෙන් සිතාර් වාදනය පුරුදු පුහුණු විය. 1960 දී සියලු පාසල් රජයට පවරා ගැනීමේ තීන්දුව සමග ශ්‍රීපාලියද රජයට පවරා ගැනින සරත් සහ ඔහුගේ හොඳම මිතුරා වූ නවරත්න අත්තනායකටද ඒ බලපෑවේය. ඔවුන්ට ශ්‍රීපාලීන් ඉවත්ව යාමට සිදුවන බව විදුහල්පතිවරයා දැනුම් දුන්නේය. නමුත් ශ්‍රීපාලේ නිර්මාතෘ විල්මට්ටේ පෙරේරා මහතා මුණගැසුණු සරත් හා නවරත්න ඒ පිළිබඳව සැලකර සිටියහ. විල්මට් මහතා ඔවුන් දෙදෙනාට අස්වීමට අවශ්‍ය නැති බවත් ඉදිරියට අරුන්දති ශාලාවේ ශ්‍රීපාලී කලායතනය ආරම්භ කරන ලෙසත් සරත් දැන්විය. සරත් දසනායකයන්ගේ ජීවන ගමන යලි වෙනස් මඟකට වැටුණු දිනේ එදිනය. ඔහු කලායතනය භාරගත්තේය. කල්යත්ම ලමුන්කින් එය පිරී ඉතිරී ගියේය. 1960 අගභාගයේදී ඔහු රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වී ඉගෙනීමට වරම් ලැබූ අතර සතියන්තයේදී ඔහු ශ්‍රීපාලීට යෑම අත් නොහළේය. 1961 ප්‍රවීණ සංගීතඥ ආර් මුත්තුසාමි මහතාගේ වාදක මණ්ඩලයට බැඳුණු සරත් සිතාර් වාදකයෙකු ලෙස වාදනයෙන් දායක විය.
1963 දී තිරගත වූ උඩරට මැණිකේ චිත්‍රපටයේ ලතා වල්පොල ගැයූ සුරනර පූජිත ගීතය ඔහු සිතාර වාදනයෙන් දායක වූ පළමු ගීතය වේ. 1962 සැප්තැම්බරේදී බිබිල මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් ලෙස මුල්පත් වීම ලද ඔහු ඉන්පසු පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීතාචාර්යවරයා ලෙසද කටයුතු කළේය. 1969 වර්ෂයේදී ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ට විය. ක්ෂිතිජය හා විස්මය නැමැති චිත්‍රපට දෙකෙහිම සංගීත අධ්‍යක්ෂණයට ඔහු වරම් ලැබීය. මට මුලින්ම චිත්‍රපටයක සංගීතය කරන්න අවස්ථාව ලැබුණේ ක්ෂිතිජය චිත්‍රපටයේ මාව එකට හඳුන්ලා දුන්නේ වේහැල්ලේ පීතිල කියන මහත්මයා. ඒක නිෂ්පාදනයකට දොස්තර එස්.ටී.බී. පෙරේරා ජායල ඉන්නේ අධ්‍යක්ෂණය කළ සරච්චන්ද්‍ර හේරත්. නමුත් ඒ චිත්‍රපටයට පෙර මට සංගීතේ පටිගත කරන්න හම්බුනේ විස්මය කියන චිත්‍රපටය. ඒක අධ්‍යක්ෂණය කළ චාල්ස් පෙරේරා කියන මහත්මයෙක්. එතුමා අදාප අතර ජීවිතුන් අතර නැහැ. මාව එතුමාට හඳුන්ලා දුන්නේ සෝම්පාල් විලානන්දයි. ඒක තමයි මගේ පළවෙනිම ගීත පටිගත කිරීම චිත්‍රපටයක. 1970 දශකයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ ළමා ගී නිර්මාණයට සරල ගී හා දේශාභිමානී ගී නිර්මාණයට ඔහු දායක විය. 1973 වර්ෂයේදී වෘත්තීමේ උසස් වීමක් ලද සරත් දසනායක අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගීත පරීක්ෂකවරයෙකු ලෙසත් 1977 දක්වා පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, යාපනය ප්‍රදේශවලද සිය රාජකාරී ඉටුකලේය. ආර්ථික දුෂ්කරතා මැදෙහි වුවද සැතපුම් දෙක තුන අන් ගුරුවරුන් සමග පයින් යමින් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ සංගීත ඥානය වර්ධනය කිරීම උදෙසා ඔහු කැප වී කටයුතු කළේය. ඒ කාලය ඔහුගේ ජීවිතය ලද තෘප්තිමත්ම කාලය බව ඔහු අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇත. සරත් දසනායක මුල්වරට සංගීතය සැපේ වූ චිත්‍රපටය විශ්මී චිත්‍රපටයයි. නමුත් ඔහුගේ නම සිංහල චිත්‍රපට සංගීතයේ මුද්‍රාගත වන්නේ 1973 දී මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සීන සමරසිංහ නිෂ්පාදනය කළ සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන්ය. ඒ ගැයුණු අමර පෙම්නතාවේ ගීතය සිංහල ගීත ශ්‍රාවකින් අතර අදද අමරණීය මතකයක් බවට පත්ව ඇත. එතෙක් පටන් ඔහු සිංහල චිත්‍රපට 126ක සංගීත අධ්‍යක්ෂණය කළේය. හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සරසවිහා ජනාධිපති සම්මානෙන් සිව්වතාවක්ද පිදුම් ලද සරත් දසනායකයන්ගේ ගීතනු නිර්මාණ ගැයූ ගායක ගායිකාවන්ද ගීතවල පද රචනා කළ පද රචකයින්ද අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර විය. ඉන්දීය අනුකාරක සංගීතෙන් සිංහල චිත්‍රපට සංගීතයේ මුදාලූ සරත් සඳ ඔහුම විය. සිංහල චිත්‍රපට ගීතයේ ජනප්‍රිය නිමැවුම්කරුවා ඔහු විය. භාරතීය සංගීත ආභාෂයේද බටහිර සංගීතයේ හැඩවර්ණයන්ද සිංහල ජන සංගීතයේ නාද භාවිතාවන්ද ඔහු සිය නිර්මාණ සඳහා අනන්‍ය ලකුණක් කරගත්තේය. ඔහු නිම වූ තනු අනුව ගැයූ ගීත අදද ඉතා ජනප්‍රියය. ඔහුගේ තනු නිසා සිංහල චිත්‍රපටය ඉතා ජනප්‍රිය විය. ගායක ගායිකාවන් ජනගත විය. සිංහල සිනමාවේ ස්වර්ණ මුද්‍රාවක්සේ සරත් දසනායක ලකුණ සටහන් විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා ගී හා සරල ගී නිර්මාණය කරමින්ද ආයතනික සේවක සහෝදරයින් සමග නිර්මාණකරණයේ යෙදෙමින්ද ඔහු ගුවන් විදුලියේ නෑයෙකු විය.